වැස්සට සේදුණු ග්‍රීන් ස්පිලේ බලාපොරොත්තු වැඩිවාසිය රෙඩ්ස්ටද බ්ලූස්ටද වැස්ස තීරණය කරන අවසන් සටනේ සාමාජිකයා කතා කරමු කෙලිබි මේ කෙලිවිත් විදුතුලින් ඓබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම පෙරදැක්වෙදී අපි කතා කරපු විදියටම වර්ෂාව හේතුවෙන් අද දවසේදී තරඟ දෙකම අතහැර දමන්නට සිදු වුණා. මේත් සමගින් ග්‍රීන්ස් කණ්ඩායමට මේ තරගවලින් ඉවත් වෙන්න සිදු වුණා. ඒ වගේම ග්‍රේස් කණ්ඩායමට අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලබා ගන්නට හැකියාවක් ලැබුණා. අද දිනේ පළමු තරගයේ විදියට බ්ලූස් සහ ග්‍රීන්ස් කණ්ඩායම අතර තරගය ආරම්භ වුණා. බ්ලූස් කණ්ඩායම වෙනස්කම් තුනක් සහිතවයි මේ තරගයට අවතීර්ණ වුණේ. අපි පෙරදැක්වෙදී බලාපොරොත්තු වෙච්ච විදියටම මේ තරගයට ඔවුන් ශිරාන් ප්‍රනාන්දු කැඳවලා තිබුණා. මේට අමතරව වෙනස්කම් දෙකක් වෙලා තිබුණා. නිෂාන් මදුෂ්ක සහ බණ්ඩාර වෙනුවට පවන් රත්නායක සහ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට කැඳවලා තිබුණා. ග්‍රීන්ස් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ අවස්ථාවක් නොලැබුණු සමින්ද ප්‍රනාන්දුට අවස්ථාවක් ලබා දීලා තිබුණා. ක්‍රිෂාන් සංජුල වෙනුවට තමයි ඔහුව කණ්ඩායමට කැඳවලා තිබුණේ. පෙරදැක්වෙදී අපි බලාපොරොත්තු වෙච්ච විදියටම ග්‍රීන්ස් කණ්ඩායම කාසි වාසිය ජයග්‍රහණය කළයින් පස්සේ ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. යනු බ්ලූස් කණ්ඩායම තරගය නතර කරන විට පන්දු වාර 7ක් අවසානයේදී එක කඩුල්ලකට ලකුණු 48ක් ලබාගෙන සිටියා. තරගයේ ආරම්භ ප්‍රතිකරණ විදිහට පන්දුවට පහර දුන්නේ සදීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන් පන්දු 28කින් ලකුණු 31ක් ලබා ගත්තා. මේ ඉනිමට 4 පහර 6ක් ඇතුළත් වුණා. ඒතාවත්ම අලංකාර පහරවල් රසකින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. කෙසේ වෙතත් ඔහුගේ මේ ඉනිම තුල පන්දු 28 තුල ඩොට් බෝල්ස් 15ක් අපිට දකින්නට ලැබුණා. මේක තමයි ඔහුගේ ඉනිමේ අපි දැකපු ප්‍රධානතම දුර්වලතාවය. මේ හැරෙන්නට මේ ඩොට් බෝල් සංඛ්‍යාව එකේ ලකුණු බවට පත් කරගන්නට ඔහුට හැකියාවක් තිබුණා නම් මේ අතරින් වැඩි ප්‍රමාණයක් මේ ඉනිම ඉතාමත්ම වටිනා ඉනිමක් බවට පත් වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණා. ග්‍රේස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීමත් එක්ක බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම අතරේ තමයි අවසන් තරගයට පිවිසීමේ සටන තිබෙන්නේ. හෙට දවසේදී පළමු තරගයේ පැවැත්වෙන්නට නියමිතයි ග්‍රේස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර. රාත්‍රියේදී තරගයේ පැවැත්වෙන්නේ ග්‍රීන් සහ රෙඩ්ස් කණ්ඩායම අතර. අද දිනේ ඇදහැලන වර්ෂාවත් එක්ක ක්‍රීඩාංගණයේ ආසන්නයේ සෑහෙන ජලවාෂ්ප ප්‍රමාණයක් අපිට බලාපොරොත්තු වෙන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ තනතිරුව බොහෝ දුරට මන්දගාමී තනතිරුවක් බවට හෙට දවසේදී පත්වෙයි. මේ නිසා මේක පන්දු යවන්නන්ගේ තරගයක් බවට පත්වේවි. හෙට දවසේ තරඟ ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබුණා. හෙට දිනේදීත් සවස් කාලයේ වර්ෂාව ඇදහැලෙන්නට නියමිත බවයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. පස්වරු 4ට පමණ වර්ෂාව ආරම්භ වෙන්නට නියමිත බව තමයි කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. 4ත් 5ත් අතර ඇදහැලෙන මේ වර්ෂාව නිසා පළමු තරඟයේ බොහෝ දුරට ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ තීරණය කරන්නට සිදු වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ වර්ෂාව ටිකක් වෙලා පවතින වර්ෂාවක්. ඒ නිසා ඇතැම් විට රාත්‍රී තරඟයේ අතහැර දමන්නට සිදු වේවි. එහෙමත් නැත්නම් අවම පන්දු වාර සංඛ්‍යාවක් පන්දු වාර 5 තරඟයක් විදියට මේ තරඟයේ පවත්වන්නට ඉඩකඩ ලැබෙවි. නමුත් ඒ පිළිබඳව වැඩි විශ්වාසයක් තබා ගන්නට හැකියාවක් නැහැ. තරගයේ දෙවැනි ඉනිමට වර්ෂාවෙන් බාධා මතුවෙන්නට ඉඩකඩ තිබෙන නිසා බ්ලූස් කණ්ඩායම කාසි වාසිය දිනා ගත්තොත් ඔවුන් පළමුවෙන් පන්දු යැවීම වඩා සුදුසුයි. මොකද ඔවුන්ගේ පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාව සෑහෙන ඉහළ තිබෙනවා. ඒ වගේම ග්‍රේස් කණ්ඩායම දෙවන වර පන්දුවට පහර දුන්නොත් ඔවුන් සෑහෙන ප්‍රහාරාත්මක ප්‍රතිකරණයක නිරත වෙනවා. ඔවුන්ට ඒ සඳහා ප්‍රබල ප්‍රතිකරණ ලැයිස්තුවක් ඉන්නවා. මේ නිසා ඔවුන්ට අඩු පන්දු වාර සංඛ්‍යාවකින් ඉලක්කයක් හඹා යන්නට ලැබුණොත් බොහෝ දුරට ඔවුන්ට සාර්ථක වෙන්නට හැකියාවක් තිබෙනවා. නමුත් ග්‍රේස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නොත් බ්ලූස් කණ්ඩායමට ඒ වාසිය ලබා ගන්න පුළුවන්. අඩු පන්දු වාර සංඛ්‍යාවකින් ඉලක්කයක් හඹා යන්නට පුළුවන් ප්‍රතිකරණ ලැයිස්තුවක් ඔවුන්ටත් ඉන්න නිසා. මොකද බ්ලූස් කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය ඉතාමත්ම වැදගත් වෙනවා. ග්‍රේස් කණ්ඩායමටත් ග්‍රීන්ස් කණ්ඩායමටත් මේ තරඟ ජයග්‍රහණය ඉතරම් වැදගත් නැහැ. මොකද ඔවුන් ග්‍රීන්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙලා ග්‍රේස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබලා අවසන්. මේ නිසා ග්‍රේස් කණ්ඩායම කාසි වාසිය දිනුත් නිසකවම ඔවුන් පන්දු යවාවි. මොකද මේ තරගාවලිය පුරාම ඔවුන් හඹා ගිහිල්ලා තරග ජයග්‍රහණය කළේ නැහැ. ඔවුන්ට හැම විටම පළමුවෙන් පන්දුවට පහර දෙන්නටයි අවස්ථාව ලැබුණේ. මේ නිසා හඹා ගිහිල්ලා තරගයක් ජය ගැනීමේ අත්දැකීම ලබා ගන්නට ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. ග්‍රීන්ස් කණ්ඩායම කාසිය වාසිය දින්නොත් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දේවි. මොකද ඔවුන්ගේ තවම තරඟ අත්දැකීම් ලබා නොගත් පිතිකරුවන් ඉන්නවා. මේ පිතිකරුවන්ට අවස්ථාව ලබා දීම සඳහා ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙයි කියලයි විදු හිතන්නේ. රෙඩ්ස් කණ්ඩායම කාසිය වාසිය දිනා ගත්තොත් ඔවුන් නිසකවම පන්දු යවනවා. ඒකට හේතුව ඔවුන්ට ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩි කරගන්න අවශ්‍යයි. මේ නිසා දෙවන වර පන්දුවට පහර දීලා වේගයෙන් මේ ඉලක්කය හඹා යාම තමයි ඔවුන්ගේ ඉලක්කය බවට පත් වෙන්නේ.
Reds Kandayama maybe the Sakas Vikela Vidu Vishwasakrani Mudita Lakshan Vinwata own Santosh Gunatilaka Tundira Credit Cake with Hitter, May Tarangeta, Kandaba Vikela Vidu Hitano. Greens Kandayama Tarangabalin Ivatpila, Enisa. Greens Kandayama Tarangabalin Ivatpila Avasan Nisa own Tamange Taruna Credit Cantama Avasab Laba de Kela Vidu Hitani. Menisa Palamupela Pamana Credakan Credit Cantasa Visavisa Sanjite Tanak Hoen Jatantra Credit Cante May Tarangedi Avastava Labadinet Vedi Duratat Idakatibino. Coming to Wendy's the Hetarangate Credakaran at Hakiavak Labunut, Oh, May Kandayame Nayakatwe Darai Kela Vidu Hitani. Blues Kandayama, other Tarangate Credakala Kandayama, Hetarangate Credakaran at Bodur Idakatibino. Grace Kandayama, May Tarangedi, Himashalina Gate Avastava Klaba Devi, Evagim Matisha Patirana, Nuan Pradeep Vinwater, May Tarangate, Nisakaoma Kandavavi. අද දිනේ ඇදහැලුණු වර්ෂාවත් එක්ක හෙට දිනේදී තරඟේ නියමිත වේලාවට ආරම්භ කරන්න හැකි වෙයිද කියන එක යම් ප්‍රශ්නාර්ථයක් මතු කරනවා මොකද මේ ඇදහැලුණු වර්ෂාවත් එක්ක අවුට්ෆීල්ඩ් එකේ සැහෙන වතුර ප්‍රමාණයක් රැඳෙන්න ඉඩකට තිබෙනවා ඉතින් මේ නිසා මේ ක්‍රීඩාංගණයේ නියමිත වේලාවට වේලා ගන්නට හැකියාවක් ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් උදේ කාලයේදී හොඳ හිරු එළියක් පතනේ වුණොත් මේ කටයුත්ත අපහසු වෙන එකක් නැහැ. කෙසේ වෙතත් ඇතැම් විට තරඟේ ආරම්භ වීම ටිකක් ප්‍රමාද වෙන්නට ඉඩකඩ තිබෙනවා. නියමිත වේලාවට තරඟේ ආරම්භ වුණත් සවස් කාලයේදී වර්ෂාවක් ඇදහැලෙන්නට ඉඩකඩ තිබෙන නිසා බොහෝ දුරට පළවෙනි තරඟේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේ යටතේ තීරණය වෙන්න තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. ඉතින් බ්ලූස් කණ්ඩායමට මේ තරඟේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා මොකද මේ තරඟයේ ප්‍රතිපලයක් සහිත තරඟයක් වෙලා ඔවුන් මේ තරඟයේ පරාජයට පත් වුණොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඔවුන්ට ලකුණු 5ම රැඳෙන්න සිදු වෙනවා. එතකොට රාත්‍රී කාලයේදී වර්ෂාව ඇදහැලිලා රෙඩ්ස් කණ්ඩායමට තරඟේ ක්‍රීඩා කරන්නට හැකියාවක් නොලැබුණොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 1 බැගින් ලැබිලා ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක් බවට පත් වෙලා ඔවුන්ට අවසන් තරඟයට යන්නට ඉඩ කඩ විවර වෙනවා. මේ නිසා බ්ලූස් කණ්ඩායමට මේ තරඟයේ එක්කෝ තරගයේ ක්‍රීඩා කරන්නට නොහැකි වෙලා ප්‍රසාද ලකුණු සමතත්වයෙන් ලැබිය යුතුයි. එහෙම නැත්නම් මේ තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අවශ්‍යයි. ඔවුන්ට කෙසේවත් මේ තරගයේ පරාජය වෙන්නට හැකියාවක් නැහැ. රෙඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට යන්න නම් හෙට පැවැත්වෙන තරගයේ ඔවුන් ජයග්‍රහණය කළ යුතුමයි. ඒ හැරෙන්නට බ්ලූස් කණ්ඩායම පරාජයට පත් වෙලා රෙඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන තරගයේ අතහැර දැමුණොත් තමයි ඔවුන්ට අවසන් මහා තරගයට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔවුන් ජයග්‍රහණය කරලා බ්ලූස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ට සමාන වෙලා ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය ඉක්මවා යන්නට සිදු වෙනවා. එහෙම වුණොත් තමයි රෙඩ්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසෙන්නට ඉඩකඩ තිබෙන්නේ. කොහොම වුණත් විදු හිතන්නේ මේ තරගාවලියේ ග්‍රේස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ කවුද කියලා තීරණය කරන්නේ වර්ෂාව කියලයි. තරගාවලියේ සලසුම් කරපු ආකාරය අනුව අද දිනේ තරඟ පැවැත්වෙන දිනයක් නෙවෙයි ඊයේ දවසේ තමයි තරඟ පැවැත්වෙන්නට නියමිතව තිබුණේ. ඉතින් ඊයේ මේ තරඟ දෙක පවත්වන්නට හැකියාව ලැබුණා නම් කිසිදු බාධාවකින් තොරව මේ තරඟ දෙක ක්‍රීඩා කරන්නට හැකියාව තිබුණා. නමුත් හදිසියේ මතුවෙච්ච තත්වයක් නිසා ක්‍රීඩකයන් රැඳී හිටපු හෝටලේ සේවකයන් 14 දෙනෙකු COVID-19 රෝගී තත්වයට ගොදුරු වීම නිසා ක්‍රීඩකයන්ට මේ හෝටලෙන් වෙනත් හෝටල් දෙකකට යන්න සිදු වුණා. ඒ වගේම PCR පරීක්ෂාවන්ට ලක් වෙලා එහි ප්‍රතිඵල ලැබෙනකල් බලාගෙන ඉන්න සිදු වුණා. ඉතින් මේ හේතුවෙන් තමයි අද දවසේදී මේ තරඟය ක්‍රීඩා කරන්නට සිදු වුණේ. කෙසේ වෙතත් මේක තමයි තත්වය. කාලගුණයේ බොහෝ දේවල් තීරණය කරાવી අපි බලමු හෙට දවසේදී ග්‍රේස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට පිවිසෙන්නේ කවුද කියන කාරණය හෙට දිනේ පසුදැක්මත් එක්ක අපි ආපහු ඉක්මනින් හම්බ වෙමු. ඒ වගේම සුවිශේෂී වීඩියෝ කිහිපයක් ඉදිරි දින කිහිපය තුළදී අරගෙන ඉන්න සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න Crick Vidu YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කළොත් Vidu video එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම tag දිනා ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ ගැන ඉදිරි video එකකින් ඔයාලට ඉක්මනින්ම කියන්නම්. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම. පරිස්සමින් ඉන්න.